මන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසගගමොක්කදං ධම්මසවන කාලු අයංබදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සාවන කාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්තස්ස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්තස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්්තස ගරුතර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනේ ප්‍රඥ්ඥාරූපවාහිනය ඔස්සේ ලංකාවාසී සැදැහැවතුන්ට පමණක් නෙවෙේ සමස්ථ ලෝකවාසී සැදැහැවතුන්ටම බුදු බණ පදයක් ශ්‍රවනය කළ හැකිවන පරිදි අද මේ ධර්ම දේශනාවේ පුුණ්්‍ය වන්ත දායකත්තය ගෙන කටයුතු කරන්නේ ඇඹිලිපිටිය නවෝදය රෝහලේ අධිපති සමන්ත උඩුගම මහත්මා සහ ප්‍රාර්ථනා හේනෙගෙදර නවටුන්න කෝට්ටේ ගොඩ පදිංචි පත්මිණි හේමචන්ද්‍ර මහත්මිය යන පින්වත් පිරිස එකතු වෙල තමයි අද මේ උතුම් මහා පුුණ්‍ය කර්මයට දාකත්වේ ගෙන කටයුතු කරන්න මෙ පින්වතුන්ගේ අරමුණු සඳහන් කරලා තියෙනවා මෙම ධර්මදානමය පින්කමේ ආශීර්වාදයෙන් සමන්ත උඩගම මහතාගේ පියාණන් වන එස් උඩගම මහතාට සහ මෑණියන් වන එස් වික්‍රමසිංහ මහත්මයට නිදුක් නිරෝගී සුවපත්භාවය චිරජීවනය සැලසේවායි ප්‍රාර්ථනා කරන. මීට වසර දහයකට පෙර මියගිය පත්මිණී හේමචන්ද්‍ර මහත්මියගේ ස්වාමිපුරුෂයාවන ලංකා බැංකුවේ සේවය කළ හේමචන්ද්‍ර මහතාට නිවන්සුවලබීමට මේ පින් හේතුවේවා එම මහත්මියගේ මියගිය මෑණියන්වන කුසුම් නෝනා මතාවට සහ කරෝලිස්සිල්වා පියානන්ට කංකානම්ගේ පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත්පත්වේවා මැයි මස විසි එක්වන දින හදිසියේ රෝගාතුරව සිට මියගිය Wව සුගතසේන මහතාට නිවන්සුව අත් ඒවා මෙම පින්කමි ආශීර්වාදයෙන් පත්මිණ හේම චන්ද්‍ර මහත්මියයට සහ සමන්ත උඩගම මහතාට ඇතිවඇති අපල උපද්‍රව දුරුවී නිදුක් නිරෝගී සුව ලැබී දීර්ගායු සම්පත්තිය ල බේවා අවසානයේ චතුරාර්ය සත්‍යධර්මය අවබෝධයටද මේ පින්කම හේතුවාසනාවේවා. පවුලේ සියලුම දරුදරියන් මොනුබොරු මිනිබිරියන්ටත් සියලුම ඥාතීන්ටත් නිරෝගී සුවපත්භාවය ලැබී චිරජීවනය සැලසේවා ධර්මාව බෝධය පිණිස මේේ පින් හේ තුවාසනාවේවා. මේ අරමුණු මේ පරමාර්ථයන් හිතේ තියාගෙන තමයි මේ ධර්ම දේශනාවට දෙසවන් යොමු කරන්ඩ බලාපොරොත්තු වනේ මාතුෘකාව වශයෙන් සඳහන් කල තියෙනෝ මේ ආත්මයේදීම සෝවාන් වන මාර්ගය පිළිබඳව කෙටියෙන් පහදන් පින්වතුනේ බණපදයක් අහනකොට තමයි අපේ දහම් දැනුම ධර්මච්ඥානය වර්ධනය වෙන් අපි හිතමු බණපදය කලින් අහලතියෙන එකක්. නැවතත්වේ ශ්‍රවණය කරන කොට මනස තුලාපි ධර්මඥ්ඥානය හොඳින් ස්ථාපිත වෙනවා. ඇදතැන් තිබුණනං රිජුවෙනවා. වැරදිතැන් තිබුණනං නිවැරැති වෙනවා. සැකතැන් තිබන නම් ඒ දුරවෙල යන පින්වතුනි අපි හිත හැලා ඒකක්ගතාවේ නැත්තං සමාධියෙන්ම පවතින්නේ නෑ. හැම වෙලාවෙම හිත චං්චලයි. සිතුවිලි ඇති වෙනෝ පවතිනෝ නැති වෙනෝ. උත්පාද ටිති බහංග. හේතුමත් අපි හැමවෙලාවෙම ඇස කන නාසාදී ඉන්දුරුවන්කෙන් රූප ශබ්ද ගන්ද අදී පංචකාම සම්පත් ග්‍රහණය කරගන්න එතකොට අපිට ඇති වෙනවා සිතුවෙලි ඒවට අපි නම් දාගන්නවා තක්කුවි්ඥාන සෝතවිඤ්ඥාන ගාන විඤ්ඥාන ජීවහාවිඤ්ඥාන කායවිඤ්ඥාන මනෝවිඤ්ඥාන අදි වශය නමුත් මේ ඇතිවෙන්නේ අරමුණු ඊටත් වඩා පින්වතුන අපි හැමත් වෙලාවෙම අෂ්ටලෝක ධර්මයට මූුණ දෙනවා ලා බාලාබයි අසා හිෙස නින්දා ප්‍රසංසස් සැපදදු අපිට ලාභයක් කීර්තියක් ප්‍රසංසාාවක් සැපතක් සතුටක්කාවන්න අපි ඇතින් දි හොඳට සන්තෝස වෙනවා උද්දාමයට පත්වෙනවා සමහරට ආඩම්බර වෙනවා හැබැයි පින්නතුන අපේ ජීවිතයට නින්දාවක් අපහාසයක් උපහාසයක් අලාභයක් ඇති උනාම අපි මානසික වැද වෙටෙනු මනස නොසන්සුන් වෙන වික්ෂිප්ත වෙන ප සමහර වෙලාවට කලකිරෙනවා. සමහර වෙලාට ජීවිතෙත් තිපාාවෙන වෙලාවල් තියනවා. අන්නේ වගේ වෙලාවල් වලදී. හිතට සාහනය සංසිඳීම ලඟාකර ගණ්ඩ පුළුවන් එකම අවෂදය ධර්මය පමණයි. ඔබේත් මගේ ජීවිතයට විධ ප්‍රශ්නයනවා ගැටලුවනු. සමහර ප්‍රශ්න විසඳගන්න පුළුවන් පෙන්වතුනි අපට සල්ලි මිලමුදල් තියවන. සමහරඒව විසඳගන්න පුළුවන් තමන් ලබාගත්ත දැනව්ගත්කම් වලින්. සමහරයව ලබාගත්ත ජීවිත අධ්‍යක ඉංගලින් ප්‍රශ්න විසඳන්න පුළුවන්. හැබැයි පෙන්වතුනි සමහර ප්‍රශ්න තියෙනවා සල්ලි මිලමුදල් තිබනය බවබෝග ධනදාන්න තිබනය දැනව්ගත්කන් තිබුනය අද්දකීම් ලබාගෙන පරින තවුණයි කියලා සමහර ප්‍රශ් තියන විසඳගඩ බෑ. අන්න එවනි ප්‍රශ්න හමුවේ විසඳුන් සොවයන්ඩ තියෙන එකම ක්‍රමය ධර්මය පමණයි. ඔබේත්තු මගේ ජීවිතය අනන්ත අඩුපාඩුකන් තියනවා. අපි අංග සම්පූර්ණ නෑමකොදරහත් වෙල නෑතාම. ඒ නිසා, අන්නේ අඩුපාඩුකං හදාගෙන මෙලොවවසයෙන් ජීවිතයේ සාර්ථක කරගෙන. මරනාසන්න මොහොතිද අවසාන චෘති සිත යහපත් ඇැකට ගෙනල්ලා. මරණින් මතු ඊළඟ භවේ යහපත් ප්‍රතිසන්ධයක් ලබන්ඩ හේතුවෙන්නෙ දරුමය. පෙන්වතුන මේ සියල්ලටම වඩා. අපි මේ අනවරාග්ඩ සංසාරයේ සැරිසරණය මුලක් නොපෙනෙන සසර බිය දුරු කරගෙන. උතුම් අමා මහනිවනින් සැනසෙන්ඩ හේතුවන්නේ බණපදයක්. මේ ලෝකෙ බණපදයක් අහන් නැතුව පෙන්වතුනේ. කාටවත් සෝවාන් ආදී මාර්ගඵල ලබන්ඩ බෑ රහත්වෙන්ඩ බෑ. ඒ නිසා නිර්වාණය සාක්ෂාත් කර ගණ්ඩටන් බණපදයක් අහන්ඩම වුණ. අඩුගානේ. භාවන කමටහනක් වශයෙන්වත් බණපදයක් ශ්‍රවණය කළ යුතුයි. එන දර්ුමස්්‍රවණය කොච්චර ප්‍රයෝජනවත්ද. පන්නතුන ඔබේ ඉල්ලීම සෝවාන් වන මාර්ගය අපි අද මාතෘකාවොස්සේ කියල දෙෙනවා අපේ සසර ගමන බවයෙන් බවය සිදුවන හැටිත් ඒ සසර ගමන නතරකොට සෝවාන් මගඵල නුවන ලබමින් නිර්වානයට සම්ප්‍රාප්ත වෙන හැටි පන්නතුනි අපේ සංසාර ගමන සිදුවීමට ඇති ප්‍රධානතම හේතුවතමයි අවිද්‍යාව මොකත් අවිද්‍යාව කියන අවිද්‍යාව කියන්නේ නොදනීමයි. අනවභූතියයි මුලාවයි මෝහයයි විවිධ නම්බලින් හඳන්න මේක තමයි අවිද්‍යක. මොකක් ගැනද නොදන්නේ නොදන්නේ ලෝකයේ ගැන මොකදද ලෝකයේ කියන්නේ ලෝකයේ යනු පංච උපාදානස්කන්දය අය. මොකදද පංච උපාදානස්කන්දය රූප වේදනා සඥ්ඥා සංකාර විඤ්ඥාන. මේවා පංච උපාදානස්කන්ද මේවා උපාන වශයෙන් අප අරගෙන තියෙන රහතන් වහන්සේ කෙනෙකුට තියන පංචස්කන් දෙයක් අපට තියනෙ පංච උපාදානස්කන් දෙයක් අපි මේක අලිගලී වාසය කරනු රූපය කියන්නේ මොකද අපේ ශරීරයට තියෙන හැඩක් තියෙන ඒකටයි රූපයක් කියන්නේ ඒ හැම වෙනාවම වෙනස්වෙන නිසා රූප්පති කියන්නේ වෙනස් වෙනමයි කක අනිත්‍ය තත්වයට පත් වේදනා කියන්නේ මොකක්ද දැනීම අපට සැප දැනනෝ දුක දැනනෝ. සඥ්ඥා කියන්නේ හඳුන ගන්න ඕන දෙයක් හඳුනාගන් මේ මනුෂ්‍යය පුද්ගලය මේදයක් මේ තැන කියලා අපි ඒ ඒදේ හඳුනා ගැනීම ස්ඥාවයි. සංකාර කියල කියන්න චේතනා හිත තුළ පහල වෙන සිතුවෙලි ඒ සිතුවිලි තමයි අපට සසර සකස් කරන්නේ ඒතන කුසල සිතුවිලි තියෙන්න්නත් පුළුවන් අකුසල සිතුවිලිස් තියන්නත් පුළුවන් හැබැයි ඔක්කොම සිතුවිලි චේතනා ඇතිවෙන්නේ මොනොනිසාද අවිද්‍යාපච්චයා සංකාරා අවිද්‍යාව නිසා අවිද්‍යාව නැතිවනානං අපිට හොඳ නරක සිතුවිලි එකතු කරන්නේ පින් පව්කරන්නේ රහතන් වහන්සේලා පං්ඥපාප පහහි නස්ස. පින් පව් දෙකම නැති කළ උතුමාන්. දැන් අපි පින්නතුන නිවන් දකිින්ඩ නං අපි කර්ඩෝන එනම් අපි තුල තියෙන අවිද්‍යාවදුරු කරනක. අවිද්‍යාව දුර කරාම පින් පව් කරන්නේ. එහෙනම් පින් පව් කිරීම නතර කරාම අවිද්‍යාව දුරුවයිද. ඕ. දිග වැඩ පිළි වෙලත් මේ වෙලාවේ කෙටියෙන් මතක් කරන්නේ පින් පවු් කරණක අපිට නතර කරන්න පුළුවන්ද පින් කරණකට අපිට නතර කරන්න පුළුවන් පින් කරක දැ ද නතර කරන්න පුුවන් මං අදඉඳල පින් කරන්නේ ඔන්න නිවනට එකක් හරි මකදද පින් කරන එක නතර කලා තව එකයි තියෙන්න මොකක්ද. පවුකරණ එක නතර කරණක පින්කරණක මේ වෙලා විඳලම නතරනවයි කියක් තරණය කර නතර කරන්න පුළුවන්. පව්කරනිකත් එහම නතර කරගන්න පුළුවන්ද. අන්නක තම යමාරු ඇයි හැම වෙලාවීම සිත තුළ හටගන්නේ වැඩියෙන් පව සිතු වෙි? සන් රුපයක්දක්කොත් කනින් ශබ්දයක්කොත් නසයෙන් ගඳසුවන් තනක ොත් දිවවෙෙන් රසබැලුවොත් ශීරයෙන් පහස ලැබොත් මේ හැමතැනම ඇතිවන්නේ පවසිතු වෙලි වැඩි අන්න ඒක තමයි පව්නතර කරනිකා මාරු එහෙනම් පවු් නතර කරන්න නම් පව් කරන්නේ කොහෙද හිතෙන් චේතනනාහම් භික්වේ කම්මන් වද හිතන බලපාන්න. හිත තුළ පෞසිතු විලි ඇතිවීම වලක් වන්නඩ නම් මොකද කරන්න ඕන. කර් ඕන දේතමයි හිතදියුණු කරන්නවා. හිතදියුණු කරන්න නම් භාවනා කරන්නවා. එම් පින් නතුනි එතන්ට එන්න ඇැතුව පව්නතර කරන්න බෑ. ආන්න ඒකයි නිවන ප්‍රමාද පින්කරණ එක නතර කලාට පෞකරණක ලේසියෙන් නතර කරන්න බෑ කද මේ කාම ලෝකයේ ක අපිද්දේ පවු් කරන්න තමයි අපිව හැමවෙලා එම යොමුකරවන්නේ මාරයා විසින්. ඒ නිසා පින්නතුනි පවුනතර කර ගත්තොත් පවුනතර කරන් තැනට එන්න නම් හිතදියුණු කරන්් ඕන හිතදියුණු කරන්න නම් භාවනා කරන්න ඕන එතකොට භාවනා කල්ල හිතදියුණු කරනකොට හිතේ තියෙන අවිද්‍යාවදුරුවලය. දැන්මන් කියාගෙන ගියේ ලෝකය අපි දන්නි නෑ දන්නිනෑ ලෝකයේ යනු පංචුපාදානස්කන්දයයි පංචුපාදානස්කන්දය අපි නම් කලා රූපවේදනා සං්ඥාසංකාර විඤ්ඥාන ඒයි අදහස් කරන්නේ මොන ෝද කිය අපි කියාගෙන ගියා. රූප රපති වෙනස්සන නිසා රූපයට රූපයක් කියල කිව්වා වේදනා කියල කිව්වේ දැනීම සැප දුකවශයෙන් දැනෙන දේ. සංඥා කියල කියන්නේ හ දුුනා ගැනීම සංකාර කියල කියන්නේ චේතනා සිතුවිලි පහලවීම විඤ්ඥාණය කැෙන සිත. මේ පහගැෙන ඔබත් මමත් දැන් දන්නම්. අපි දන්න හැබැයි මේ පහගෙන අපිට දැනීම තිබුණට අපිට අවබෝධයනෑ. අන්න ඒකට කියන අවිද්‍යා කියලා. එහෙනම් ලෝකය ගැන දැනගත්තා කියන්නේ විද්‍යාව පහළ වනා කියන එකයි පෙන්වතු ඒ නිසා විද්‍යාව පහළ කර ගණ්ඩෝන අවිද්‍යාව දුරු කරන්නන ඒකනේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද දේශනාවිද උන්වහන්සේ දේශනා කරන අවිද්‍යාපච්චයා සංකාරා අවිද්‍යාව නිසා තමයි සංස්කාර කරන්න එනම් මේ දීර්ග ගමනට බලපාලතියනෙ මොකද අද්‍යයි එන අවිද්‍යාවයි දුරු කරන්න පළවෙනි පීතිවාකය බුදු හාමුදුරෝ දේශනා කළ අනේක ජාති සංසාරං සඳහා විස්සං අනි්බෙසං ගහ කාරකං ගවේ සන්තෝ දුක්කා ජාතිපුනක්පුන දැමහිදීත් කියනවා අවිද්‍යාවදුරු කරන්න අවිද්‍යාව නම් කැනි මටල ප්‍රඥ්ඥාව නම් වූ මෙන්න මේ ප්‍රඥඥාවනම් වූ පොරවෙන් පලාවිනාශ කරන්න එතකොට අවිද්‍යාව දුරු කරන්න ප්‍රඥ්ඥාව පහල කරන්න විද්‍යාව පහල කරන්න එකමිකය හැම තැනම කරුණු දෙකක් කියනු අපි අද කතා කරන්නේ අවිද්‍යාව අද්‍යා දන්හා දෙක ගැනම කියන. ඊනකට බලන්න බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පවත්වන්නඩ බරණෙසි ඉසිපතනාරාමයට වැඩම කළ. ඉසිපතනාරාමයට වැඩම කරලා පස්සග තවසන්ට මොකද්ද ප්‍රකාශ කළේ. පුබ්බේ අනුස්ුතේසු දම්මේසු පෙර නොයසෝ ධර්මයක්මට පහල වෙල තියෙනවා. චක්කොන් උදපාදි ඥානං උදපාදි, පඥා උදපාදි වි්චා උදපා යාලෝ උදපා න්වහන්සේ බුද්ධත්වය වචන පහකින් විස්ත්‍ර කළ. ඒ වචචන පහ අතරය තියෙනවා එකක් විද්‍යා උදපාති විද්‍යාව පහල වුණ ඒ කැන අවිද්‍යාවදුරු කළ කියෙනකයි. එහෙනම් නිර්වාණය පසක් කර ගැනීම සඳහා අවිද්‍යාවදුරු කළ යුතුයි. එහෙනම් සසර ගමනට මැරිමැරී ඉප දෙන්න අපිට බලපාපපු ප්‍රධානදේම කද අ්‍ය මෝහයයි මුලාවයි අනවබෝධයයි මොකක් දවබෝධය නැත්ති ලෝකය ලෝකේ ගැන පංචුපදානස් කන්දය. ඉතිකොටක් අවිද්‍යාව පෝෂණය වෙන මේක දිග වැඩ පිළි වෙලක් අවිද්‍යාව මේ සසර ගමන සිද්ධ වෙන හැටේ ම මේ මුලින් කියන්නේ අවි්‍යාව පෝෂණය වෙන ලක්ෂණයක් තියෙනවා. මොකෙන්ද අවිද්‍යාව පෝෂණය ව. අද්‍යාව පෝෂණය වෙන්නේ පංචනීවරණ වලින්. මොනෝද පංචනීවරණ. කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ද් කොක්කොච්ච විචිකිිච්චා. පංච නීවරණ වලින් තමයි අවිද්‍යාව පෝෂණය වෙන්නේ. අවිද්‍යාවට අවශ්‍ය කරන කරුණු සපේල දෙන්නේ පංච නීවරණ ම චන්ද කාම වස්තූන්ට ඇති කැමැත්ත දැන් අපි කිව්ව අපි නිරන්තරයෙන් කරන්නේ ඇසකනනාසාදී දුරන්ගෙන් රූප සබ්ද ගන්ධාදී පංචකාම සම්පත්ග්‍රහණය කරගන්නක කියලා. ඒකට තමයි කාමච්චන්දීකය කාමවස්තුූන් පසු පසාභායන් එතකොට සියල්ල වැහෙනවා. එතර විද්‍යාවක් පහල වෙන්න අපි අඳුරන්න අවිද්‍යාවවෙන්නේ. කාම චන්ද ව්‍යාපාද කියන්නේ ව්‍යාපාද කියන්නේ අනුන් නැසේවා කියන අදහස්සයි එතොට අනුන් නැසේවා කියන අදහසක් අපේ හිතේ තියෙන වනම් අපිට කොහිද විද්‍යාවක් පහල වන්න අන බල පින් නතන අවිද්‍යාව පෝෂණය වෙන හැටි ව්‍යාපාද තිීනමිද්ද කියල කියන්නේ කම් මැලිකම අලසකම උදහසීනකම මොකටද කුසල් වඩන්න තමයික්ලේශමාරයාගේ ස්වභාවය අපි හම වෙලාවම යොමුවෙන්නේ කුසලසිත් පහල කරගන්න නෙවෙයි නිරන්තරයෙන් අපි යොමු වෙන්නේ අකුසලසිත් පහල කරගන්න ඒ නිසා පින්නතුනි එදින එදා ජීවිතය අපි කට්ටි එකතු වෙලා කතාකර කර ඉන්නව නං පැය ගාන ක අපට ඉන්න පුළුවන් කිසි හෙසක් නෑ ඒ වුනාට බලන්න පින්නතුන අපි භාවනාවකට අපි අවධානයීම කළ එකමු විනාඩි පහක් භාවනා කරන්න කොච්චර මාරදු වල විනාඩි පහක් භාවනා කරන්න ගියාම සමාරු කියවා පිටම් පෑක නම් භාවනා කරන්න පුළුවන් කියලා ඇස් දෙක වහග නින්දී නමුත් හිතඒකඟ කල්ලා කමටහනකට ඒක යන්නේ භාව අරමුණකට හිත යොමු කරලා පින්නතුනී විනාඩි පහක් ගත කරන එක ලේසි පහසුකාරයක් නෙවෙේ. ඒක තමයි ස්වභාවය ඔක තමයි තයන විද්ද කම්මැලි අලසයි උදසීනයි නිද්‍රශීලී. එ තොට මේකින් තමයි අවිද්‍යාපෝෂණය වෙන්නේ. උද්දච්ච කොක්කොච්, උදච්ච කියනම ගත්ද. උද්දච්ච කියල කියන්නේ හිතේ තියෙන විසිරෙන බව. කොහේද හිත විසිරන්නේ අරමුණුවල. අරමුණු ගන්නන්නේ කොහෙද හිතෙන් මොනව මාධ්‍ය කරගෙනද ඇස කර නාසාදියය මාධ්‍ය කරගෙන. මොනවා අරමුණු කරගෙන ද පංචකාම සම්පත් රූප සබ්ද ගන්ද රස්ස මේවා අරමුණු කරගෙන තමයි අපේ සිත තුළ සිතුවිලි පහල කරගන්නේ න්න අරමුණු ඇතිවෙන්න එත කොටයි ඒනම් අපේ හිත විසිරෙන අරමුණු වල උද් කුක්කුච්ච කියන්නේෙ කොක්කුච්ච කියන්නේ හිතේ තියෙන පසුත් ඇැවීම ොකටද පසු තවෙන්නේ. බලනවි පසුතවිල නැද් දෙෙකළ ජීවිතේ. නොකරපු දේවල් ගැන හිත හිතා පසුතන්න නැද්ද පසුතැවෙන මට මේ වක්කරගන්න බැරි වුුණතා. සමහර කරපු දේවල් ගැන හිත හිතා පසු තවෙන්න නැදද. පසු තැවෙන. අපි මේ වැරදි වැඩේ මේ පව් වැඩේ මේ අයහපත් වැැඩේ අපි කලා අන්න පසුතැවනි කස්ස භාාවේ. බුදු දහම පසුතැවෙන්නේ ගන්න එතකොට මේක ඇතිවෙන්නේ අවිද්‍යාව පෝෂණය වෙන්. උද්දච්චකු කුච් විචිකච්චා කියන සැකය. තොට සැකය තුළ කවදාවත් විද්‍යාවක් පහල වෙන්නේ. පහල වෙන්නේ අවිද්‍යාව එහෙනම් අවිද්‍යාව පෝෂණය වනේ මොකෙන්ද පංච නීවරණ වල. ඊළඟට පින්න්නතුනී. පංච නීවරණ පෝෂණය වෙන්නේ මොකෙන්ද. පංච නීවරණ පෝෂණය වෙන්නේ ්‍රවි ද් රිත වලින් අපි දුසිරිත් කරනු අපි හිතේ සිතුවිලි ඇතිවෙනම් ඒ සිතුවිලි කොටස් දෙකයි එකක් හොඳ සිතුවිලි අනක නර්ක සිතුවිලි එකක් පින් සිතුවිලි අනක පවුසිතුවිල එකක් කුසල සිතු විලි අල අකුසල සිතුලි අකුසල පාපීය අයහප චේතනා හිත තුල ඇතිවීම අකුසල කර්මය ඇතම් පවක් දැන් අපි හිතේ තියනෝ මොනවද ලෝබ දේශමෝහ ලෝබ දේශ මෝ හිතේ තිබුණට පෞද්ද පවනවේ දැ ඔබේ හිතෙත් මගේ හිතෙත් ලෝබය තියනෝ දේශේ තියනෝ මොහ හේතියනවා දැකෙනෙක් හිතන්න පුළන් අපි බනාහන වෙලා දැන් අපට ලෝබ දේශ මහනෑ කිය නැදැනුත් තියු ඒ තියන හිතේ අනුසේ වසය ඒ යටපත්වෙල තියනවා හැබැයි යටපත්වෙල තියනතා කල් අපිට පවසිද්ධ වෙන්නේ ඒකටගෙන අනුසේ වසෙන් තියෙනව කියලා හැබැයි යම් මොහොතක ප්‍රබෝධකයක් යම් මාතෘකාවක් යම් තේමාවක් ආවට පස්සේ අර යටපත්වෙලා අතිබිච්ච ලෝබ දේශමෝහ ට මතු වෙනම් ඒකට කියන පරිුට්ටාන උනයි කියලා. මතුවෙච්ච දේක්‍රියාවට නගනු උදාහරණයක් වශයි අපේ හිතේ දේශය යට පත්වෙල තියනවා අනු සේවසේ දැම්ප පවක් සිද්ධ වෙල නෑ. හැබැයි සතුරෙක් දකින දකිනොකොටම අර යට පත්වෙලා තිබිච්ච දශය මතු වෙනවා. අන්න පරිුට්ටාන වනා ඊට පස්සේ සතුරා අපට මොනෝහරි දෙයක් කලළො අපි සතුරාට බනිනවා බනිනව කියන දේශය මුල් වෙලා වචනයෙන් වරදක් කලා වෙනවා අපිතුම පරුස වචනෙන් නරකවචනෙන් කැතවචනෙන් බැන්න අපි න්නම අපි එහෙනම් වැරදි වචනයක් භාවිත කරල තිය නැතන් සතුරාට පහර දුන්න අන්න හිංසාවක් කල තියෙන සතුරාගේ දේ පැරැගත්න්න හොරකමක් කල තියෙන එහෙම් බලන්න පෙන්ව තුනනි මේ කාමචන්දය ව්‍යාපාද මේව නිසා මොකද වෙන්නේ අපි තුළ විවිධ දුසිරිත් ඇති වෙනවා. ඒගැන තන්නාව නැත්තං ලෝබය දේශය මෝහය මේවා නිසාමොකද වනේ අන්න අපි තුළ ඇති වුණා විවිධ දුසිරිත්. හිත තුළ ඇතිවෙච්ච ජේතනාව කායික වශයෙන් ක්‍රියාවකට නගනම්. අන්න පාපකරමයක් සිද්ධ කලා ප්‍රාණගාත අදත්තා දානකාම් මිත්‍යචාර වචනෙන් බැවදදුන නැත්තම් ොරු කිව්වා නැතන් දෙන්නේ කොටවන්න කේලං කිව්වා අන්න බොරුකීම කේලංකීම පරුස වචන ත්වනක අන්න දුසිරිත් සිද්ධ වෙනට එහනම් පෙන්වතන බලන්ඩ අවිද්‍යාව ශක්තිමත් කළේ පංචනීවරණ පංචනීවරන ශක්තිමත් කල්ල තියෙන්නේ මොකදද ් සිතින් කයින් වචනයන් කරන දසිරෙත්. මේ පංච නීවරන ත්‍රවිධ දෂ්චරිතවලටත් පින් නතුන ශක්තියක් දෙන දෙයක් තියෙන. මේ ත්‍රිවිධ දුෂ්චරිතවලට අපි පෙළඹුණේ ඇයි අපි තුළ ඉන්ද්‍රිය සංවරය නැති නිසා ඉන්ද්‍රයා සංවරය නිසා ඇස සංවර කරගෙන තිබුණ නම් කන්න සංවර කරගෙන තිබුණ නං නාසය සංවරරගෙන තිබුණ නං දිව සංවර කරගෙන තිබුණ නං කාය සංවර කරගෙන තිබුණ නං අපි සත්තු මරන්නේ යන්නේ. අපි හොරකං කරන්න යන්නේ. අපි වැරදි කාම සේවනයට යන්නේ. අපි බොරු කියන්නේ කේලං කියන්නේ පරුසවචන හිස්වචන ොඩන්නේ ඇයි ඉන්ද්‍රිය සංවරකම තිබුණ නං නමුත් වෙන්නෙමොකක්ද ඉන්ද්‍රියක් අසංවරයි නි ඉන්ද්‍රිය සංවර කමණි සාපිමකද කරන්නේ අර වැරදි ක්‍රියා වැරදි දෂ්චරිත නැතන් දුසිරිත්වලට අපි පෙළමෙනවා. අන්න බලන්න ක්‍රමය අපිට අවිද්‍යාවට එන ගමනී කොච්චර දුරට යනවදපි. ඉන්ද්‍රිය අසංවරය ඇති වනේ ඇයි. ඉන්ද්‍රයා සංවරයට හේතුව පෙන්න්න තුනී අස්සති අසම්පජඥය. සති සම්පජඥ කියල වචනයක් අහල තියන න සති කියන්නේ සි සම්පජය කියෙ නුවන. අසති අසම්පජඥය කියල කියන්නේ. අසිහය හා නුවන නැතිකක්. සිහියත් නෑ නුවනත් නෑ. සිහිය නුවන නැති තැන සිහය නැත්තං අපිට ඉන්ද්‍රිය පාලනයක් නෑනේ. ඇස පාලනය වෙනි සිහිය තිබුණු. කන පාලනය වෙන්නේ සිහිය තිබුණොත්. තොත් සිහිය නැත්තං පින්නතුනී අපි තුළ කොයි වෙලාවකවත් ඉන්දුරන් පාලනයක් නෑ. සිහ නැත්තං ඉන්දුරන් පාලනයක් නෑ. සිහිය තිබුණොත් විතරයි ඉන්ද්‍රිය සංවරය ඇතිවෙන්. එහෙනම් ඉන්ද්‍රිය අසංවරය අපි තුළ ඇතිවෙන්නේ මොනව නිසාද පෙන්නතුන. ව බලන්න සිහිියත් නුවනත් නැති නිසා. සිහය හා නුවන නැතිවෙ න්නේයි. සිහිය නුවන නැතිවෙන්න පෙන්නතුනි අපි තුළ යෝනිසෝ මනසිකාරය නැති නිසා ඒ ගැන අයෝනිසෝ මනසිකාරය නිසා ඒ ගැන නුවදීන් විමසා බැලීමක් නැති නිසා එහනම් අයෝනිසෝ මනසිකාරයේ යම් තැනකද අන්න එතනද සිහිියත් නෑ නුවනත් නෑ අයෝනිසෝ මනසිකාරය ඇයි අපට ඇති වෙට. නතුන අපි තුළ සද්ධාව නැති නිසා. අපි තුළ ශ්‍රද්ධාව තිබුණනං යෝනිසෝ මනසිකාරය තියනවා නමුත් අයෝනිසෝ මනසිකාරය ඇතිවෙල තියෙන්නේ අසද්ධාව නිසා ශරද්ධාව කියැනමකත් බුද්ධ ධම්ම සංගයන තෙරුවන් කකිී ඇතිවන සැබෑ පැහැදීම. පැහැදීමක් නෑ ැනෙත් ශ්‍රදධාවක් නෑ පැහැදිීමක් නැත්තම් බුදුහාමුදුරුව ධර්මය සංගය විශවාසයක් නෑ. ඒ නිසා පැහැදීමක් තියෙන්න්න ඕන ඒ පැහැදීම ධර්මය ගැන පැදුනොත් තමයි ධර්මානකූල ජීවිතයකට යොමුවෙලා යෝනිසෝ මනසිකාරය ගොඩ නගෙන් යෝනිසෝ මනසිකාය නෑ අයෝනිසෝ මනසිකාය ඇතිවුණේ නම් ්‍රදධාව නැතික නිසා ශ්‍රද්ධාව නැතිවුුණේ මහකින්ද පින්නතුනේ ශ්‍රද්ධාව නැති වුණේ අපට නියම ධර්මයක් ඇහෙන් නැති නිසා ඒ යන්නේ? සත්‍ය වූ සද්ධර්මය තියෙද්ද අපි ධර්මය කියලා සද්ධර්මය අහනෝ. තො අසද්ධර්මය අහන කොටය මොකදද අපි කරන්නේ. අසාරයේ සාරමතිනෝ සාරයේ චාසාර දස්සිිනෝ. මොකද්ද කරන්නේ. නිසරුදේ සරුයි කියලගන්න සරුදේ නිසරුයි කියලාගන්න. හරිදේ වැරදි විදියට ගන්නවා වැරදිදේ හරිවිදියට ගන්නවා. කළ යුත්ත නොළ යුත්ත ලෙස ගන්න නොක යුත්ත ක යුත්ත ලෙස ගන්න අන්න අසත්ධර්මය එතකට අසත් ධර්මය නිසා අපි කොච්චර මුලා වෙලා අපේ තුළ ශ්‍රද්ධාව නැති වෙනවද. අන්න සැකේ බුද්ධදී අටතැන්නේ සැකය එතනදි මතු වෙන පින්නතුනේ අපිට අසත් ධර්මය අහන්න ලැබෙන්නේ ඇයි ඒකට හේතුවමකත් ඒකට හේතුව තමයි අසත් පුරුෂ සේවනය අසත් පුරුෂයෝ අපේ ජීවිතයට එක තුනක් අවස්ථවාදී යාළුූ අපිට එක තුනොත් පෙන්වතුන අපට කවද්දාවත් හරි මඟට ප්‍රවිශ්ට වෙන්ඩ සද්ධර්මයක් අහන්ඩ ලැබෙන්නේ නෑ බලන්න පෙන්නතුනී අවිද්‍යාව ආපු දුර ඒන ඒ අනි පැත්තර පොඩ්ඩක් බලන්න පෙන්නතුනි අපිට ලෝකයේ සත්‍ය වටහාගන්න නොහැකි වෙලා තියෙන්නේ මොනව නිසාද පෙන්වතුන අපි අසත්පුරුෂ සේවනය නිසා. හොඳ මනුස්සෙක් අපිට ආශ්‍රයක් නෑ ලෝක ඉන්න හොඳම හොඳ සත්පුරුෂයන් වහන්සේ බුදු හාමුදුරු. බුදු හාමුදුරු නැතිකාලෙක සද්ධර්මය යි සත්පුරුෂයා. සද්ධර්මය නිකම් පැත්තකතිුණට සත්පුරුෂයක් වෙන්න සදධර්මය අපේ ජීවිත ර අප එකතු කර ගණ්ඩෝන. සද්ධර්මය එකතු කර ගණඩනම් පෙන්වතුනී සද්ධර්මය දේශනා කරන උතුමෙක අපපි හොයා ගණඩෝන. ඒ නිසා පෙන්නතුන බුදුරජාණන් වහන්සේ නැති කාලි මහරහතන් වහන්සේලා. මහරහතන් වහන්ස කෙනෙකුත් නැත්තන් අනාගාමිය උතුමෙක්. අනාගාමි උතුමෙක් නැත්ත සකෘදාාමි උතුමි. සකෘදාගාමි උතුමෙක් නැත්තං සෝවාන් උතුමෙක් සෝවාන් උතුමෙකුත් අපිට හොයා ගණඩ බැරිනම් සිල්වත් ගුණවත් බහුස්ෘත දර්ම දර භික්‍ෂූන් වහන්ස කෙනෙක් අපේ ආශරයට පවත්වා ගණඩුවන්. මොකද අර සද්ධර්මය නම් වූ සත්පුරුෂයා අපිට සමීප කරන කෙනෙක් ඒනම් බලන්න ප්‍රඥාරූපවාහිනය කොයි තරං සත්පුරුසේක ලෙසපේ ජීවිතයටට සමීපයවා. යි තරං දහම් මේ මාධ්‍ය ඔස්සේ ප්‍රඥ්ඥා රූපවායන ඔස්සේ ජනතාව දෙෙස් විදේශවාසයෙන් ජනතාව ලඟට ගෙනියනවද. ඒ නිසා මේ සැබෑ සත්පුරුෂයන් වහන්සේ. ඒනම් සද්ධරුමය ගෙනන මා සැබෑ සත්පුරුෂය හැටට කටයුතු කරන්න මාධ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙන ප්‍රඥ්ඥා රූපවාය. පන්නතුනේ එතකොට අසත් පුරුසිය අපි ආශ්‍රය කරොත් අපිට අහන්න වෙෙන අසත් ධර්මය අසත් ධර්මය අහනකොට අපි තුළ වැඩෙන්න්නේ මොකත් අපි තුළ වැඩෙන්නේ අසදධාව අසත් පුරුසිය ආශ්‍රය කරන කොට අසද්ධ වැඩෙන්න්නේ අසද්ධ වැඩෙන් ඒනම් අසත් පුරුෂය ආශ්‍රය කන්න කොට අසත්ධර්මය ඇහුණ අසත්ධර්මය හනකොට අප තුළ ශ්‍රද්ධාව නැතිවු. ශ්‍රද්ධාව නැතිවෙනකොට පින්නතුනි අපි තුළ යෝනිසෝ මනසිකාරය ඇතිවෙන්න අයෝනිසෝ මනසිකාරය ඇතිවෙන්නේ. අයෝනිසෝ මනසිකාරය ඇති වෙනකොට අපි තුළ සතිසම්පජය නෙවෙයි ඇතිවෙන්නේ මොකක්ද අසති අසම්පජඥය. අසති අසම්පජයේ අපි තුළ ඇතිවෙනකොට අපේ ඉන්ද්‍රිය සංවරයේ නැතිවෙලා ඉන්ද්‍රිය අසංවර වෙනවා. ඉන්ද්‍රිය අසංවර වෙනකොට අප ත්‍රිවිද දුෂ්චරිතවලට පෙළමෙනවා. ත්‍රවිද දුෂ්චරිතනි සාපි මොකද කරන්නේ පංචනීවරණවලට යනවා පංචනීවරන්න තුළින් අපිට මොකද වෙන්න අපිට අවිද්‍යාවයි පෝෂණය වෙන්. එහෙනම් සෝවාන් මග පල නුවන ලබන්ඩ අපි බූලික වශයෙන් ආශ්‍රය කරන්න ඕනු කව්ද සත්පපුරුෂය සත්පුරුෂයක් ආශ්‍රය කරන කොටට තමයි කවුද සත්පුරුෂය කියන්නේ සත්පුරුෂය කියල කියන්නේ පෙන්වතුනි කවදාවත් සත්පුරුෂයෙක් අනුන්ට දොස්කිය කියන කෙනෙනවේ. සත්පුරුෂයා අන්නයගේ දකින්නේ යහපද්දීමයි. අපේතු කෙනෙක්ගේ වැරදි ගොඩත්තියන සයට අනු පහක්තියන්නේ වැරදි සීයටට පහයි හොඳ දේතිය. හැබැයි පින්නතුන සත්පුරුෂයා මතු කරල පෙන්වන්නේ අර සීයට අනුපහක්තියන වැරදිනෙවෙයි. සීයට පහක්තියන හොඳදේ. නරක කෙනගේ සීට පහක්තියන හොඳදේ මතුකරන කොටමොද වෙන්න. එ නරක කෙනත් ඒ හොඳගති ගුඩ මතු කරන්න මතු කරන්න ඒවා අහනකොට ඔහු ඔහුගේ අයහපත් ගුණ අයින් කරල දාලා දුර්ගුණ වෙනුවට යහපදගුණ ඔහු තුළ පෝෂණය කරගන්න. ඒක තමයි වැදගත්. ඒ නිසා සත්පුරුෂයා කවදාවත් අනුන්ගේ අයහපද්දේ දකින්න උත්සාහ කරන්නේ අනුන්ගේ වැරදි දකිින් උත්සාහ කරන්නේ අනුන්ට දොස් කියන්න උත්සාහ කරන්නේ. සත්පුරුෂයෙක් පෙන්වතුනි හොඳ ගතිගුණ මතුකල් අවධාරණය කරන්න හැම වෙලා උත්සාහ කරන. තමන්ගේ ඇසුරට වැටන කෙනා සත්පුරුෂයෙක් තමන්ගේ ඇසුරට වැටෙන කෙනාව දුශිල්වතෙක් නං ඔහු සිල්වතෙක් කරන්න උත්සාහ කරනවා. ඔහු තුළ අවසීයනම් තියෙන් අවසීයෙන් වැඩ කරන කෙනෙක් නං අන්න ඔහුට සිහය උපද්දවන්න උත්සාහ කරන. ඔහු බනාහන් නැති කෙනෙක් නං ධර්මස්්‍රවනයට පියවරෙන් පියවර යොමු කරන. ඔහු තුළ පරිත්‍යයාග සීලිත්වයක් නැත්තං එ පරිත්‍යයාග සීලී බව ඇති කරන්න පියවරින් පිය රුත්සාහ කරනු ලෝබ මසරු කෙනෙක් ඉන්නවන අනුන්ට තෙල්බිදක් බත්මිටක් දෙන්න නැත්තං සත්පුරු සැව්පක්ක්‍රම සීලීව අපි අද පින්කමක් කරනවා මල් පහන් පින්කමක් පන්සලේ මම ඔක්කෝම වියදන් කරන්නේ ඔයත් දෙන්නකෝ කතා කරන යාමට පොඩි උදවක් කරන්න. ඔයා ගානි පොල්තිල් බෝතියක් කරගෙන්. පරිත්‍යාග නොකරන කෙන අන්න උපක්‍රව ශීලීව පරිත්‍යාගේයට යොමු කරනවා. බලන සත්පුරුෂය කොයි තරන් අටයුත්තක් කරනමත. එහෙනම් සත්පුරුෂ සංසේවනය අත්‍යවශ්‍යයි සෝවාන් මග පලනුවන ලබන්. සත්පුරුෂය ආශ්‍රය කරනකොට අපිට මොද වෙන්නේ. කවදාවත් සත්පුරුෂය නරකදී කරන්නේ ත් පුරුෂය කියන ප ොතුන ඔය ඉන්න අපිට උදව්වට උපකාරයට පිහිට වෙන මිත්‍රය නෙවෙයි. ඒ මිත්‍රියයෝ තම තමන්ගේ අවශ්‍යතාම තාශ්‍රය කරනයිනෙ ඒ අයි කවුරුත් සත්පුරුෂය නෙවේ සත්පුරුෂය දුරු ලබයි. තොට සත්පුරුෂේ කාශ්‍රය කරනකොට හැමදාම අපිව තල්ලු කරන්න උත්සාහ කරන්නේ ධර්මයට. තොඩ සද්ධර්මය තමයි අපි ලංකරන්න උත්සාහ කරන්න සද්ධර්මය අපේ ජීවිතයට ලංවෙනකොට අපි ධර්මයෙන් පොහොසත් අයි බවට පත් වෙනවා බලන්න කොච්චර දෙයක් කියලා එතකොට අපි තුළ ධර්මය පෝෂණය වෙනකොට අපි තෙරුවන්ට සමීප වෙනවද නැද්ද එතෙක් කලක් අප තෙරුවන්ට සමීපුුණේ නෑ දැම් බලන්න මේ බෞද්ධ මාධ්‍ය නිසා ගෙදරට සත්පුරුෂයා යනකොට මාධ්‍ය අරහා ධර්ම දේශනාව ගෙදරට යන කොට්ට ොකද වෙන්නේ. කොච්චර පිරිසක් ධර්මයට නැබරු නොවෙච්ච කොචර පිරිස ධර්මය නැබරු වෙලති නොද. අන්න බලන්න සද්ධර්මය අහනකොට තුනරුවන්ට සමීපලනවා. තුනුරුවන්ට සමී පෙනවා කියන්නේ අපි තුළ ශ්‍රද්ධාව වටනම්. බලන් අපි තුළ ශ්‍රද්ධ වර්තනය වෙනවා. එතර බුදු හාමුරුව බුදු ගුණ ගැන පැහැදිෙන ධර්මී ගුණගැන පැහැදෙනවා සංඝයාගේ ගුණගැන පැහැදිෙනවා. ඒ පැහැදීම තුළ අපේ ශ්‍රද්ධාව එන්න එන්න වැඩි වෙන අපි තව තවද්ධර්මයට සමීපාය බවට පත් වෙනවා. එනම් සත්පුරු ශාස්්‍ර නිසා සද්ධර්මය ශ්‍රවණය කළා සද්ධර්මය ශ්‍රවණය නිසා ශ්‍රද්ධාව අපි තුළ වර්තනය වුණ. ශ්‍රද්ධාව වර්ධනය වෙනකොට අපිට මොකක්දනේ පෙන්නතුනි යෝනිසෝ මනසිකාරය ඇති වුණා නුවනින් විමසා කටයුතු කරන්නට අපි පෙළඹුණා යෝනිසෝ මනසිකාරය හරි නුවන අපි තුළ තියෙන වනං ඇත්ත දකින්න නුවන තියෙන වනං මොකද වෙන්නේ කවදාවත් අපි සිතින් කයින් වචනයෙන් වැරදි කරන්නේනෑ මතු කරගන්නේ හොඳ දෙයක් ඇත්ත දකින්න අපි උත්සාහ කරනවා ඇත්ත ඇති සැටියෙන් දකින්න නුවනින් මෙනෙහි කරනවා ඒවාගේම යෝනිසෝ මනසිකාරය තියෙනකොට පින්නතුනු අපි ලෝකය නිත්‍යයි සුබයි ආත්මයි වසයෙන් ගන්න ඉන්නේ. අපි ගන්න කොහොමද අනිත්‍යයි දුක්කයි අනාත්මයි වසයෙන්. ඒනම් අනිත්‍ය දුක්ක අනාත්ම වශය න්තම අපි ගන්න. ඒක තමයි අවශ්‍ය එතකොට යෝනිසෝ මනසිකාරය ඇති වෙන යෝනිසෝ මනසිකාරය නිසා මොකද වෙන්න පින් උතු අපි තුළ සති සම්පජනය ඇති වෙන සිහියත් නුවනත් දෙක ඇති වෙන සති පට්ටහන කියැන සිහය පිහිටවා ගන්නන එත ඩ සිහය පිහිටුවා ගනිමින් කටයුතු කරන මොකද සිහිය නැත්තං අපි කරන නොකරන දේ පිළිබඳව හැඟීමක් නෑ තො සිහිිය අත්‍යවශ්‍යයි සිහිිය තියනව ප්‍රධාන ලක්‍ෂණ දෙකා. එක ලක්ෂණයක් තමයි කුසල් ලක්කුසල් හොඳ නරක පින් පව් යහපත අයහපත තෝරාගන්න සිහට තියන හැකියාව. තොර සිතේ පාලකය කවුද සිහිය. තර සිත පාලනයකට හසු වෙන්න සිහිය නිසා සිහ නැතිවුණ සිතේ පාලනය ගිලිහි ෑනො. ඒ නිසා සිහිය අත්‍යවශ්‍යයි සිතපාලනය කරන්න. තො හොඳ නරකවෙන් කරගත්තා. වෙන් කරගෙන තවලක්ෂණයක් තියෙනවා. හොඳ සිතුවිලි සිතට එනකොට සිහ අමොකද කරන්නේ දොර වෘත කල්ලා සිතර ඇතුල්ලෙන් නිඩ දෙෙන. හොඳ සිතුවිලිය එනකොට. නරක සිතුවිලිය එනකොට සිහි අමොකද කරන්නේ දොර වාහලා සිත පරි සංකරගන්. ඔන්න වලන්න සිහියෙන් කරන දේ. ඒනම් සපි සම්පජඥය අව ඊළකට පින්නවතුනි සති සම්පජනයේ තියනෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන. ඇ සිහ තියනකොට ඇස පාලනය කරගන්න ඕනෑ. සිහිය නැතිවනොත් ඇන් ඇස නන්නත්තාරයන. දකින දකින රූප පසු පස ඇසන ඇසෙන සබ්ද පසු පස දැනෙන දැනෙන සුවඳ පසුපසපී ගිහිල්ලව අල්ගන්න උපාදාන වශයෙන් ගන්න. සිහිය තියන කෙන ඒකට ඉඩ දෙන්නේ. ඔහු මොකද කරන්නේ ඇස පාලනය කරගෙන. ඇස සංවර කරගෙන. කන සංවර කරගෙන නාසය සංවර කරගෙන දිව සංවර කරගෙන. කය සංවර කරගෙන කටයුතු කරන්න. දැන් පින්නතනි උදාහරණයක් ගන්න. තැ දිව සංවර කරගන්නවා කියලා කියන්නේ දිවට දැනන්නේ රසන. පැණි රස ඇඹුල් රස ලොනු රස කටුක රස කහට රස තිත්ත රස මේ වගේ ඒක රස්සති. මේ රස පසු පස හබායන්න ඉඩ නොති මොකද කරන්න. ගුණයක් තියෙනවා බෝජනයේ මත්තන්යුතාව කියලා. බෝජනයේ මත්තන් යුතාව කියෙ පමණ දැන ආහාර ගැනීම. මේ වයි පෙන්න්නවතුනේ අත්තු ඉති ගොඩක් තියෙනවා. එවක්කොම පැහැදිලි කරන්න බෑ. එතකොට බෝජනයේ මත්තන් යුතාව කියෙ පමණ දැන ආහාරගන්නවා. රසයට ලොල් වෙලා ඉස්මෘත්ත වෙනකං ආහාර ගන්නේ අන්න බලන්න දිවපාලනය කරගත්ත එතන දිකේ නොත් තත්්‍ර වට්ටක අලන් සාටක බුද්ධ වමික කාකමාසක මේවයින් වෙන් වන්න තත්්‍ර වට්ටක වැටෙනකම් කන්න එපා කිය කියන්නේ නැගටල ඉන්න බැරිගාණට කන්න එපා ඒගනනි දිවහල්ු නොත් ගාටකන්න අවල් අලන් සාටක ඇඳුම් බුරුල් කර කර කන්නෙ පාලු බුද්ධ වමික කාපු ආපහොනකං කන්නෙ පාලු කාක මාසක කපුට වගේ හැමතිස්සම කන්න පාලු එහෙනම් කන්න ඕනු කොමද චත්තාරෝ පංච ආලෝපයේ අබුත්වා උදකන් පිවේ කොහොමද කන්න ඕන කෑමික අරගෙන කෑම බෙදාගන්න ඕන හිතේ හැටියට නෙවෙේ. හිතට තන්නව තියන ඕන. අර සිහ පවිච්චි කල්ල කෑම බෙදාගන්න බඩ හැටියට. බඩි හැටට කෑම බෙදාගත්තත් තව බත්කටවල් හතරක් පහක් ඕන්න කන්න පුළුවන්. චත්තාරෝ පංච හතරක්කෝපහක්. ආලෝපයේ බත් පිඩු එහෙම කන්න පුළුවන්කම තියෙද්ද කනයක නතර කරන්න. නතරල්ක් ඉතුරු ටිකට මොදරන්නේ උදකං පිවේ වතුරබොන්නලු. වික්‍ෂෝන්ට බුදු හාමුදුරෝ දේශනා කරනවා එහනම් බලන්න පෙන්නතුනි එතනදී අර දිවේ සංවරකමනය මේේ කියන්නේ. තොර දිව සංවර කරගන්නන් සිහි ඕනනේ. එනම් සිහ තියෙනකොට දිවසංවරගෙන අන්න ඉන්ද්‍රිය සංවරම මේ එක උදාහරණයක් ගත්තේ. එනම් ඉන්දුරන් සංවර කරගන්න ඇස කණ නාසේ දදිව ශරීරේ ඉද්‍රිය සංවර වෙනකොට මොකද වෙන්නේ පතුනි අපි තුළ දුෂ්චරිත සිද්ධ වෙනයෝ වෙන්නේ නෑ. ඉන්දුරන් සංවරන කයින් කරන වචනයෙන් කරන දුසිරිත් අපි කරන්නේ. කයින්හා වචනයෙන් කරන දුසිරිත් අපි කරන්න හැ කියලා කියන්නේ පන්න තුනි අපි තුළ පංචනීවර නැති වෙන්න කියෙනෙ එක. නො පරන මච්චන්ද ව්‍යාපාද තිීනමිද උද්දච්චකු කුච චිච්චා මේ පංච නීවරණ නඇති වෙන්නේ. පංචනීවරණයට පත්වෙන කොට මොකොද වෙන්නේ පෙන් නොත්තුන ඒ නිසා ඇති වෙච්චා අවිද්‍යාව නැති වෙන. අවිද්‍යාව නැති වුණා කියන විද්‍යාාව පහළ වුණා. විද්‍යාව පහළ වනා කියන්නේ සෝවාන් මග පල නුවල ලැබුව කියෙක. ඒනම් නිවන් මගේ පළවෙනි අංකයට එන්ඩ. සෝවාන් මඟ පල නුවන ලබන්න පිනතුනි සත්පුරුෂ සන්සේවනය සද්ධර් මශ්‍රවණය කියන එක අපට අ්‍යවශ්‍යයි. ඒ නිසා අන්න ඒ තැන අපි හදාගන් ඩෝන ඒම නොවනොත් අපට බෑ මේ ආර්ය මාර්ගයට ප්‍රවිශ්ට වන්න. ඒනම් ආර්ය මාර්ගයට ප්‍රවිශ්ටවීම සඳහා අත්‍යවශ්‍ය මාර්ගයතමයි මේ පෙන්නල දුන්නේ. එනම් අපි අවට ඉන්න පෙන්නතුන අය ආශ්‍රයකන්න කොට අසත්පුරුෂයෝ පන්නල දාන්නේ කෙනෙකන වේ මේ කියන්නේ ඒ අය අතේ දුරෙන් ආශ්‍රය කරණ ඕන නැත්තන් සමාජයේ ජීවත්තෙන්ට බෑ. නමුත් හැබෑසත්පුරුෂය ආශ්‍රය කරලා ඔහු තුළින් තමයි අපි නිවන් මග පසක් කරගන්නට අවශ්‍ය කරන පසුබිම සකස් කරගන්නේ. එහෙම උනොත් විතරයි අපේ ජීවිතය අපට යහපත් තැනකට ගෙන ියන්න පුළුවන් වෙන්න. ඒය නිසා ඔබත් මමත් අපි කවුරුත් උත්සාහ කරන්න ඩෝන මෙන්නමී තත්ත්වය වටහාගන්න. ඒනං සෝවාන් මගපල්ල නුවන ලබන්නට සත්පුරුෂ සංසේවනයෙන් ආරම්භ කළොත් අපට ගමන් කරන මග ඔහු විසින් කියල දෙනවා. දහමට අපි යොමු කරනම් දහමට යොමු කරන කොට තමයි බණහන් අපි පෙළඹෙනවා අනිත් ගුණධර්මටිකො ෝම අපි තුළ ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇතිවෙන්නේ නිසෝ මනසිකාරය ඇතිවෙන්නේ සතිසම්පජනඥ ඇතිවෙන්නේ ඉන්ද්‍රියත් සංවරය ඇතිවෙන්නේ දෂ්චරිතවලින් ඇත්වෙලා සුච්චරිත කර්මවලි දන්නේ මි සියල්ල සිද්ධ වෙන්නේ සත්පුරුෂයක් ආශරය කරනකොට. ඒ නිසයි බුදු හාමුදුරුව මෙිච්චර සත්පුරුෂයෝ අගේ කල්ල තියන්නේ. ඒක නිසාන පින්නතුන අපි පින්කමක් කල්ල ප්‍රාර්ථනා ගාතාවක් කිය නඕන මොකදද කියන්නේ ඉමිනාපුං්්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගම හෝතු යාව නිබ්බාන පත්තියා මොකදදමකයන් මට නිවන් දකිනකං බාලයෙක් අසත්පුරුසයෙක් දොරජනයක් පාපමිත්‍රයෙක් අශරටනො ලැබේවා සත්පුරුසයක් කල්්‍යාන මිත්‍රයෙක් මාස්සරයට ලැබේවා මේ ප්‍රාර්ථනාව කරන්නේ සත්පුරුසය ච්චරට අවශ්‍ය නිසා කල්්‍යාන මිත්‍රය ච්‍රට දවශ්‍ය නිසා ඒනිසා හැම වෙලාම බුදු හාමුදුරඋපදස්තන නබජයේ පාපකයේ මිත්තේ පාප මිත්‍ර ආශ්‍රයේ කරන්න ඩිපා. නබජයේපුරිසාදමේ අදම පුරුෂය ආශ්‍රී කරණඩිපා. බජත මිත්තේ කල්්‍යයාානේ කල්්‍යාන මිත්‍රිය මාස්ශ්‍රීය කරන්න බජීත පුරිසුත්තමේ උත්තම පුරුෂය මාස්ශ්‍රී කරන්න. ඒ ඇැමිකය ඒ නිසා සත් පොරුෂයා ආස්ත්‍රය තුළින් අපට නිවන් මග පසක් කර ගණ්ඩ පොළුවන්. අන්න වෙවැනි තත්වයක් ගොඩ නගාගන්නට බණපදය ඔබේ ජීවිතයට ශක්තියක් වේවායි ම ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්මදානමය පුුණ්්‍යි කරමයෙහි පින්වත් දායකත්වේ ගෙන කටයුතු කළේ ඇඹිලිපිටිය නවෝදය රෝහල අධිපති සමන්ත උඩගම මහතා ප්‍රාර්ථනා හේනගෙදර නවටුන්න කෝට්ටි ගොඩ පදිංචි පත්මිණ හේමචන්ද්‍ර මහත්මිය මේ පින්වත් පිරිිස එකතු වෙලා අද දායකත්තයගෙන අටයුතු කළා. බලාපොරොත්තුවතමයි මමුලිනුත් මතක් කලා මෙම ධර්මදානමයේ පින්කමින් ආශීරුවාදෙන් සමන්ත උඩගම මහතාගේ පියාණන්බන එස් උඩගම මහතාට සහමෑණියන් වන එස් වික්‍රමසිංහ මහත්මියයට නිදුක් නිරෝගී සුවේ ලබේවා තුනරුවනේ අනන්ත ආශීරවාදය ලබේවා දළදා හාමුදුරුන්ගේ පිහිට ලබේවා කාය චිත්ත පීඩාවකින් තොරව කටයුතු කරන්නට මේ කුසල ශක්තිය ආශීර්වාද පිණිස පවතීවායි අපි ප්‍රාර්ථනා කරනවා ීට වසර දහයකට පෙරමියගිය පත්මිනි හේම චන්ද්‍ර මහත්මියගේ ස්වාමිපුරුෂය වන ලංකා බැංකුයේ සේවේ කළකේ හේමචන්ද්‍ර මහතාට නිවන්සුවලැබීමට මේ පින් හේතුේවා. එම මහත්මියගේ මියගිය මෑනියන් වන කුසුම් නෝනා මාතාවට සහ කරෝලිස් සිල්වා පියානන්ටත් කංකානම්ගේ පවුලේ නමින්මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අත් පත්ේවා. ඒ අය සුකිත මුදිත් වේවා. මැයි මස විසි එක්වනදින හදිසියේ රෝගාතුරව සිටමිය ගිය Wව සුගතසේන මහතාට නිවන්ශුව ලැබේවා. ඒ නිසා මේ මිය ගිය සියලු දෙනාටම මේ පින්බෙලෙන් සසරගත දුකනිවා උතුම් අමා මහ නිවනම සාක්ෂාත්වේවායි අපි ප්‍රාර්ථනා කරමු. එවගේම, මෙම පින්කමින් ආශීරවාදයෙන් පත්මිණී හේමචන්ද්‍රම මහත්මියයට සහ සමන්ත උඩගම මහතාට ඇතිවැඇති අපල උපද්‍රව දුරුුවේවා. නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා, දිර්ගයිුෂලබේවා කාය චිත්ත පීඩාවකින් තුොරව කටයුතු කරන්නට ශක්තිය වාසනාව ලැබේවා යනේන ගම බිමිනි දිකි සිදුව අතුරුන්තරාවක් සිද්ධ නොවේවා. යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරීෙන් ස්ෂ්ට සිද්ධ වේවා මෙලව ජීවිතය වාසනාවන්ත සැපවත්තකක්වේවාහි ප්‍රර්ථනාක් කරමු.ඒ වගේ පවුලෙ සියලම දූදරුවන් සහුණු බුරුමිණි බිරියන්ටත් සියල්ම ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුව පත්භාවය ලැබී චිරජීවනය සලසේවා දායකත්වයත් ඔබටත් ධර්මස්ත්‍රවණනය ක ලක් වැසි ලෝ වැසි සියලු දෙෙනටත් මේ බණපදය ජීවිතයට එකතු කරගෙන සසරගත දුකනිවා උතුම් අමාමහනිවනින් සැනසේවායි අපි ප්‍රාර්ථනා කරමු. දේශකයානන් වහන්සේට නිදුක් මිරෝගී සුවය චිරජීවනය ලබේවා රටට සෙතක් වේවායි පාර්ථනා කරනවා. මේ සියලු අරමුණු ප්‍රාර්ථනා ඒ අයුරම්ම ඉස්්ට සිද්ධ වේවායි අපි එක සිතිින් ප්‍රාර්ථනා කරමුෝ. දෙවියන්ට පින්දෙමු. ආකා සට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිත්තිිකා ප්ඥන්තං අනු මෝදිත්වා චිරං්‍රක්කංතුසාසනං ආකා සට්ටචබුම්මට්ට දේවානාගා මහිත්තිිකා ප්ඥන්තන් අනු මෝදිත්වා චිරග්‍රක්කංතු දේශනං ආකා සට්ටාචබුම්මට්ටහා දේවානාගා මහිත්த்திිකා. punyan tang anu cirang rakang tumang parang ti. नि